අදත් ඩොලරය රුපියල් 5කින් ඉහළට සුබම සුබ දවසක් ලංකාවේ දිනපතත් එක්ක එකතු වෙන්න දෙස් විදෙස් ඔබ සියලුම දෙනාට ශීඝ්‍ර ලෙස ඩොලරය උච්චාවචනය වන සමයක් තුල දිනපතා ඔබ වෙනුවෙන් ගෙනෙන විනිමය අනුපාත වීඩියෝ එක අද දිනේත් ඔබ වෙනුවෙන් මෙලෙස ආරම්භ කරනවා දිනය මාර්තු මාසයේ 17 වෙනිදා අද දිනේ රුපියල් 5කින් ඇමරිකා එක්සත් ජනපද ඩොලරය ඉහළටත් එහා සමගාමීව අනෙකුත් සියලුම විදෙස් මුදලුත් ඉහළ යාමේ තත්වයක් තමයි අද දිනේ පෙන්눔 කරන්නේ ඒ තුලදී අද දිනේ මම යොදාගන්නේ ලංකාවේ වාණිජ බැංකුව අතරින් කමර්ෂල් බැංකුවේ විනිමය අනුපාතය මොකද අද දිනේ සිකුරාදාවක් එබැවින් ලංකා බැංකුව තුල ඊයේ පැවති විනිමය අනුපාතයන්ම තමයි ඔවුන් අද දිනේ ලබා දෙන්නේ රුපියල් 331ක ගණුම් මිලක් සහ රුපියල් 349.54ක විකුණුම් මිලක් තමයි ලංකාව තුලදී ඩොලරයට හිමි වෙන්නේ නමුත් කමර්ෂල් බැංකුව අද දිනේ ඔවුන්ගේ විනිමය අනුපාතය යාවත් කාලින කිරීමක් කරා 2023.17 ඒ අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනුම් අනුපාතය රුපියල් 331.58 වෙද්දී එහි විකුණුම් මිල රුපියල් 355 දක්වා රුපියල් 5කින් ඉහළට ඇවිල්ලා තිනවා මේ තුලදී සඳහන් කරන්න ඕනේ ඔබ විදේශ රාජ්‍යක ඉඳන් ඩොලර් දිනාර යුරෝ පවුන් රියල් ආදී ලෙස මුදල් එවනවා නම් මේ මම සඳහන් කරන මිලට වඩා වැඩි මිලක් හම්බෙනවා මේ විනිමය අනුපාතය ලංකාව තුල ඔබ ගුවන් තොටුපළෙන් හරි එළියේ වාණිජ බැංකුවකින් මුදල් මාරු කරගත්තොත් ලැබෙන අගය එබැවින් ඔබ ලංකාවට එනවා නම් ඉදිරි දිනවල විදේශ රටේම ඉඳන් ඔබේ බැංකු නියෝජිතය හරහා ඔබේ බැංකුවට මුදල් තැන්පත් කරලා ඉන්න මොකද ලංකාවට ඇවිල්ලා මුදල් මාරු කරගත්තොත් අඩුවෙන් ලැබෙන්නේ මේ මන් නිරන්තරයෙන් දැනුවත් කරන දෙයක්. නමුත් තවම එය නොදන්නා ගෘහ සේවයේ ඉන්න අම්මාවරු ඉන්නවා. ඔවුන් වෙනුවෙන් තමයි නිරන්තරයෙන් මේ දැනුවත් කිරීම. යුරෝ එක රුපියල් 357.67යි. බ්‍රිතාන්‍ය පවුම ඔන්න රුපියල් 400 වැටට ආසන්න වෙලා තිනවා රුපියල් 399.69ක් වෙද්දි. ජපාන් එන් එක 2.749ක් දක්වා ඉහළ යාමක්. ඒ වගේම සිංගප්පූරු ඩොලරය 243.89යි. ऑस्ट्रेलियानु डॉलरे 217.89යි ස්විස් ෆ්‍රැන්ක් එක 357.57යි ක්වෙඩ් ඩිනාරය ඔන්න 1000 සීමාවට ලඟ වෙනවා ක්වෙට් එකේ ඉන්න අම්මලාට අවුරුද්දට හොඳ පුවතක් අවුරුදු සමය ඉදිරි දින කීපය තමයි මාර්තු මාසයේ වැටුප් ලැබෙන්නේ ඉතින් වැඩි මුදලක් ලැබෙන එක හොඳයි මොකද ලංකාවේ තුල තාම බඩු මිලේ වෙනසක් නැහැ ඉන්ධන මිලත් තවම සංශෝධනයක් වුණ නැහැ පසුගිය දිනවල ඩොලර එක අඩු වුණා නමුත් දැන් නැවතත් ඩොලරය වැඩිවීමේ ප්‍රවණතාවයක් තුල බඩු මිල අඩු වේයි අපේක්ෂා කරන්න බෑ මොකද පැමිණෙන උත්සව සමයත් එක්ක අනිවාර්යෙන් සාපේක්ෂව බඩු මිල ඉහළ යාමක් තමයි පෙන්눔 කරන්නේ ඕමාන් රියල් එක රුපියල් 842.90යි සවුදි අරාබ රියල් එක 85.57 දක්වා ඉහළ යාමක් ඩුබායි ඩිරාම් එකත් රුපියල් 87.94යි කටාර් රියල් එක 64.56 වුණා සාමාන්‍යයෙන් ලංකාව තුලදී ඔබට කටාර් රියල් ඉහළ කොළ ඔබ රැගෙන ආයේ සිටියානම් ඔවුන්ට රුපියල් 84 වගේ මට්ටම තමයි තවමත් ලැබෙන්නේ ජෝර්දාන් ඩිනාරක රුපියල් 440.71යි බහරෙන් ඩිනාරක 774.55 වෙද්දි ඉන්දීන් රුපියල් එක රුපියල් 3.63කට මිලදී ගන්නවා ඒ වගේම ඉස්රායිල් ෂේකල් එක රුපියල් 93 දක්වා ඉහළට මැලසියර් ප්‍රොජෙක්ට් එකක් රුපියල් 75.75 දක්වත් අද දිනේ ඉහළට පැමිණීමක් කරනවා ඔන්න ආකාරයෙන් තමයි විනිමය අනුපාතයේ අද දිනේ ඉහළට එවීම ඒ අනුව නැවතත් මම ඔබට විනිමය අනුපාතය පිළිබඳ වීඩියෝ එකක් එළඹෙන සඳුදා දිනේ තමයි රැගෙන ඉන්නේ මොකද සෙනසුරාදා සහ ඉරිදා දිනවල සාමාන්‍යයෙන් විනිමය අනුපාතය උච්චාවචනය වීම වෙනසක් දක්නට ලැබීම අඩුයි එබැවින් සඳුදා දිනේත් අපි විනිමය අනුපාත වීඩියෝ එකෙන් නැවත හමු වෙමු ඒ වගේම පුංචි ඉල්ලීමක් කරනවා නිරන්තරයෙන් මෙවැනි නිවැරදිව ඔබව දැනුවත් කරන ලංකාවේ දිනපොත ඔබේ යාළුවට ෂෙයා කළා ඔව්වත් ලංකාවේ දිනපොතට එක් කරගන්න අමතක කරන්න එපා එයත් ඔබට සඳහන් කරමි නැවත හමු වෙනතුරු ඔබට සුබම සුබ දවසක්